Exclusivity Mobitel Unlimited Max. මාසෙටම රුපියල් 988යි. නදින මොක්ෂණ 88% ප්‍රතිශතයක් ලබා ගන්නවා. උණුසුම මටම දිදි. ඉතින් මව් උණුහුම ලබා ගන්න ළඟටම යන්න ඕනේ නේද? ඒක හොඳින්ම දැනෙන්න. ඉතින් නදින මොක්ෂණ ඇහි කඳුලක් තියාගෙන අපේ නෙතරත් කඳුලක් ගෙනාවා. නිරෝෂා Ruan. Oh, Nadina Pute. Maitana Puta, Hondama Gite, at the Dowsi Maitana, Hondama Gite, Tamai Gayanakari, Hondama Gite, Tama Tora Ganatini. Me Loki Mukad de Kakila, who at Saranga, Pauti Kapita, as well at pain at the Inatara, Api Amma Kilatikan. Maitana Amma Gayane. Mahamaya වරුන්ට සමාන කරලා තියෙනවා ඒ ගායනේ. අපි ගොඩක් කලාවට දුරජානන් වහන්සේට වඳින්න ආසයි, එතන ගිහිලා රැඳෙන්න ආසයි, gedara අම්මට ගරු නොකර. ජේසුට වඳින්න ආසයි, ජේසුගේ අම්මට ගරු නොකර. අද ගොඩක් අය කරන්නේ නොපෙනෙන දෙයට ගොඩක් භක්තිය, Tamanට පෙනෙන දෙයට භක්තිය නැතුව. gedara ඉන්න අම්මා, gedara ඉන්න දෙමව්පියන් තමන්ගේ දෙවියෝ විදියට දකින්න ඕන. එතකොට ඒ දරුවන්ගේ ජීවිතේට මැරෙනකන් ඒ දරුවන්ගේ ජීවිතේට
කිසිම කරදරයක් ඉන්නේ නැහැ. සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. මම හිතනවා පුතේ ඔයාගේ මේ අපිට මේක කැමරාවට පෙවුණත් මේ වැඩසටහනට එක පෙවුණත් මම හිතනවා සමහර අයගේ ජීවිතේ මේවත් වලින් කතා කරනවා. මම හිතනවා ඒ දෙන්න ඕන ආදර්ශය මේ පොඩි පැටියා අපිට අද දුන්නා. මම හිතනවා පුතේ අද අපි ඔයාට අපුඩියක් ගහන්න. එත්සල නියමයි. ඇත්තම සන්තෝසයි. ඒ ගීතේ ගායනය සහ අර්ථයත් එක්ක ඔයා එක ජීවත් වුණ අනික සාරංගේ අමාරුයි. සෑහෙන අමාරුයි ඒ ගීතේ ගායනය කර. මොකද ලොකු බ්‍රීතින් එකක් තියාගෙන තමයි ඒ ලයින්ස් ඉවර කරන්න ඕනේ. ඒතකොට මේ කොළු ගැටියා ඒ බ්‍රීතින් එකත් එක්ක අල්ලගෙන මම බැලුවා සෙකන්ඩ් වර්ස් එකේදී මොකක් හරි මිස් වෙයිද කියලා. කොහොම හරි හුස්ම අල්ලගෙන ඉතාමත් හොඳින් අවසාන වෙනකන් ගායනා කරා. ඇත්තම සන්තෝෂ වෙනවා පුතේ. All the best for God bless you. නිරෝෂා මන් දැක්ක ඇත්තටම නදිනගෙන් පුතාගෙන් දැක්කේ මං මවුසෙනෙහස තමයි දැක්කේ. කියන්නේ පිටාර ගලනවා ගීතේ පුරාවටම. ඒක දැනුණා පුතේ. කියන්නේ බොරුවක් නෙමෙයි කියන එක දැනෙනවා. ඔයා ඇත්තටම අම්මට ආදරේ දරුවෙක් වෙන්නේ නැති. අම්මගේ ආදරේ වට උපරිමෙන්ම ලැබෙනවත් ඇති. මං ඔයාට පොඩි අනාවැකියක් කියන්න. අද දවස ලියලා මතක තියාගන්න. දවසක මේ රටේ මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා දවසක රටේ ජනප්‍රිය ගායකයෙක් වෙයි. අපි නිරෝෂා හුඟක් වෙලාවට කතා කරනවා මේ ගීතේ භාවය හොයන්න නේද? මම පුන පුනා කියන්නේ මේක තමයි. කියන්නේ තමන් කෘතිමව භාවය ගන්න බෑ. අදහස් කියනවා තමන්ට හදවතට පපුවට දැනෙන්නේ නැත්තම් දෙයක් පපුවෙන් නෙමෙයි නම් ඒක කියන්නේ මිනිසුන්ට ඒක දැනෙන එක හරීම කෘතිමව දැනෙනවා. ඒක රඟපාන්නත් බෑ සාරංග, ගායනා කරන්නත් බෑ කෘතිමව. එහෙම වුණොත් මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ. බලන් ඉන්න කෙනාට, අහන් ඉන්න කෙනාට. මං ඒක කියන්නේ තමන්ට වචනවලට තමන්ට දැනෙන හැඟීමක් තියෙනවනේ. ඒක තව කෙනෙක් වෙන්න ඕනේ නැහැ තමන්ගේ හැඟීම ප්‍රකාශ කරන්න කියලා. ඒ ප්‍රකාශනය තමයි මම අද දැක්කේ නදින පුතාගේ. නදින පුතාට ගිහිල්ලා එතනට ගියාට, අම්මා ගාවට ගියාට පස්සේ ඒ එයාගේ කටහඬ වෙවුලන්න ගත්තානේ. මං කියන්නේ ඒවා මේ සජීවි 100%ක් සජීවි වැඩසටහනක් ඇතුලේ අනිවාර්යෙන් මම ගායනා කරත් මටත් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට ඒක දැනුණා නම් පපුවට මගේ පපුවේ තිගැස්ම මට කහඬින් එන්න පුළුවන් එළියට. මං කියන්නේ ඒවා නැචුරලි වෙනවා කියන්නේ අනිවාර්යෙන් හරීම සංවේදී ළමෙක් වෙන්න ඇති අනිවාර්යෙන් නදින. ඒ ආදරේ පිටාර ගැලුවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ පිටාර ගැලිච්ච ආදරේ දැනුණා පුතේ, මෙතනටම දැනුණා. ඒක එහෙම වෙන්න ඕනේ. මං කියන්නේ මව් සෙනෙහස විතරක් නෙමෙයි, මේ ලෝකයේ සෙනෙහස කියලා මොන දෙයට තිබ්බත් ඒ හැම දෙයකම, මලකට ගහකට සතෙක්ට ආදරය කරත් ඒ ආදරය දැනුණොත් විතරයි සතා පෙරලා අපිට ආදරය කරන්නේ. ඒ නිසා ආදරේම දෙන්න. ඒ ආදරේ දැනුණා පුතේ. අමල් මං හිතනවා ඉතින් රුණුත් නිරෝෂත් දෙන්නම උගත් දේවල් කිව්වා. නමුත් ඒ ඉමෝෂනල් කෑලි ඔක්කොම දේවල් මගේ ගාවත් තියෙනවා. නමුත් මම මේක අවස්ථාවේදී මං හිතුවා මේ ලකුණු 88 ප්‍රමාණය ඇති වෙයි කියලා. හොඳයි. නදින මොක්ෂණ 88% ප්‍රතිශතයක්